ආයුබෝවන් සුබෝදෑසන දෙන්න මට අවසර පිවිසෙන්න ඔබේ කැදැල්ලට ඔබේ නෙත්සිත් පුබුදු කරන අරුණැල්ල සමගි වන් ශ්‍රී ලංකා නාලිකාව ඔබේ නිවහන ඉදිකරන තක්සලා අරුණැල්ල අද අරුණැල්ලට සුවිශේෂ දවසක් ඒ සුවිශේෂ දවස මං ආරම්භ කරන්නේ මේ ආකාරයට ටච් මහලක් තනවන්නට බැහැ මට ඔබේ සෙනෙහසට හිස් අහසේ ගෑවෙන්න තරමට ගීසෑයක් බඳි. අහස උසට ස්මාරකයක් තනවා එහි ඔහු ගැයූ ගීත කුරුටු සීගිරි කුරුටු ගීමෙන් සනිටුහාන් කරන්නට යම් කෙසෙකුට හැකිවුවා නම් ඒ ඔහු වෙනුයි. ඒ ගායකයා ඒ සහෘදයා ඔහුගේ ලයාන්විත හඬින් ඔහුගේ රසිකයන් පිනවන්නටත් සනසන්නටත් එක්වර හැකිවාසේම ඒ සහෘදයාගේ ලයන්විත හැඟීම් බර හඬින් ඒ රසිකයන්ව හඬවන්නටත් සමත් වූවා නම් ඒ ඔහු. සිංහල සිනමාවේ වංශ කතාවේ මහා පහන් තැඹ පසුබිම් ගායකයෙක් වශයෙන් දීපසිකා සම්මානයක් සරසවි සම්මානයක් ජනාධිපති සම්මානය හිමි කරගත් ඔහු ඊටත් වඩා වටිනා ජනතා සම්මානයෙන් පුදලද ඒ අසහාය අමරණීය ගායකයා අප අතරින් වියෝවි වසර 24කට පසුව අපට ඔහු ගැන කතා කරන්න ඔහුගේ ගුණ ගයන්නට හැකි වුණා නම් ඒ අපේ භාග්‍යයක් වෙන ඔහුට කරන උපහාරය ඒ ගෞරවයක්සේ මා සලකන අද අරුණැල්ල තුරින් අපි කතා බහ කරන්නට සූදානම් වන්නේ ඒ අසහාය නොමියන ගායක රෙජිනෝල්ඩ් ජෝතිපාල හෙට්ටි ආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාලයවත් ඒ ආදරණීය ජෝති මේ ගායන ශිල්පියා ගැන අද අපි කතා බහ කරන්නට අපේ ආරාධනාව පිළි අරගෙන අරුණැල්ලට පැමිණ සිටින ජෝති අයියාව මං ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. 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 අපි ජෝතිපාල ගැන කතා කරනකොට ඔහු පිළිබඳ මම මුලින්ම අපේ ජෝති අයියට යොමු කරනවා. මේ ජෝතිපාල ගැන ඔබ දකින ආකාරය ඉස්සර පළමුවෙන්ම මට විස්තරයක් කරන්නට කියලා මං ආරාධනා කරනවා. මේ ජෝතිපාල කියන පුද්ගලයා ගැන කොහොමද ඔබ දකින්නේ? ඇත්ත වශයෙන්ම කියනවා නම් අද සුවිසිත දවසක් කිව්වාගේ දැන්ට අවුරුදු 24කට පෙර තමයි ජෝති අපි අතරින් වියවුවේ. ජෝතිපාල කියන මනුස්සයා නෙමෙයි, ඇත්තට ඒ උතුමාන විශේෂ කියලා වචන මට හොයාගන්න හරි අමාරුයි. මොකද කියන්නේ ඉතරම් සුවිසිතයි. ජෝතිපාල කිව්වම හරිම නිහතමානී, හරි පුද්ගලයන් එකට ආශ්‍රය කරලා ඒ වගේම ඕපන් කාටත් බය නැතුව කරන දේ ඕපන්ලි කරලා ලස්සන ජීවත් වුණ මිනිස්සෙක්. එයා ඉන්න කාලෙදී ජෝතියව කවුරුත් ගණන් ගත්තේ නැහැ. ජෝතියව දාලා තිබුණ තුන්වෙනි පන්තියට. නමුත් අද විශාල මන්දිරවල ජීවත් වෙන මිනිස්සු හිටන් එච්.ආර්. ජෝතිපාලගේ ගීත ගායනා කරනවා. දැන් තමයි ජෝතිය කවුද කියලා මිනිස්සුන්ට තේරලා තියෙන්නේ. ඔව්, ඒ අපේ ජෝති අයියා, ඒ අපේ අමරණීය ගායක ජෝතිපාල ගැන දරණ හිඳී. දැන් මේ ජෝතිපාල හෙට්ටි ආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාල, මේ ජෝතිපාල ඉපදුනේ 1936 පෙබරවාරි 12 වෙනිදා. සාමාන්‍ය පන්ති පවුලක ඉපදුන ඔහු පවුලේ වැඩිමහල්. මේ වැඩිමහල් දරුවා අධ්‍යාපනය ලබන්නේ මරදානේ ලෝරන්ස් විද්‍යාලයේ. ඒ යුගයේ ලෝරන්ස් විද්‍යාලය කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් උගන්වන්නේ. ඒ කියන්නේ ජෝතිපාල කියන මේ අසහාය ගායකයා අධ්‍යාපනය ලබන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. මොකද පසු කාලයට අපිට මතකයි මේ ලෝරන්ස් විද්‍යාලය අදට නම් පවතින්නේ. මා දන්නා කාලේ මමත් ඉංග්‍රීසි ඉගෙන ගන්නට ගියේ ඔය ලෝරන්ස් විද්‍යාලයට. ඉතින් ජෝතිපාල අධ්‍යාපනය ලබන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඊට පසුව ඔහු දෙබටකොට සාන්ත ජෝන්ස් විද්‍යාලයනුත් අධ්‍යාපනය ලබනවා.
මෙන්න මෙතනින් තමයි ජෝතිපාලගේ ජීවිතය ගැන අපි කතා කරන්න පටන් ගන්න. මං ජෝතියට කියන ඔය තුරු ටික මේ ජීවිතය ගැන කතා කරන්න කිව්වා. ඔව් මම ඇත්ත වශයෙන්ම මට එච්.ආර්. ජෝතිපාල මුල් වතාවට මුණ ගැසෙන්නේ 1971 හරි 72 හරි. මොකද මම ඕලන්දේ ඉඳලා පුංචි කාලේ ඉඳන් මම හැදුනේ ඕලන්ද. ඒවා නැවත කියන්න අවශ්‍ය නැහැ. ඔක්කොම දන්නවනේ මගේ ප්‍රේක්ෂක අපේ මං ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ රසිකයෝ දන්නවා මං කොහෙද හැදුනේ වෙන්නේ කියලා. ඉතින් මට අවුරුදු 12 13 වගේ වයසේ මම ලංකාවේ මුල් වතාවට ගිය වෙලාවෙ තමයි එච්.ආර්. ජෝතිපාල මුණ ගැසෙන්නේ ලංකාවේ. එදා ඉඳන් ඔහු අපි අතරින් විය වෙනකන් අපි දෙන්න ඉතාම සමීප ආශ්‍රය කෙරුවා. ඉතින් මට කියන්න පුළුවන් මම දන්න තරමට භාෂා හතරම ලංකාවේ තියෙන සිංහල දෙමළ ඉංග්‍රීසි ජා ඒ භාෂා හතරම හොඳටම කතා කරන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවෙන් ඒ කියන්නේ මේ ලොරන්ස් සාන්ත ලොරන්ස් ඇතුළ සාන්ත ජෝන්ස් ස්කූල් දෙකේම ඉගෙනන SSC ඒ කාලේ දෙන SSC SSC ඩිස්ටින්ෂන්ස් ආ ක්‍රෙඩිට්ස් වලින් පාස් වෙච්ච පුද්ගලෙක් තමයි ඔහු විෂය මට ලියපු ලියුම් ඉංග්‍රීසියෙන් තමයි ලියලා තියෙන්නේ. ඉතින් ජෝති අයියා ලංකාවේ හිටපු ගායකයෙක් දැන් සාමාන්‍ය ගායකයෙක් ඉන්නවනේ ඒ වගේම හොඳට උගත් දුප්පත් පවුලක ඉපදුනත් හරි මේ හොඳට ඉගෙනගෙන හොඳ උගත් මිනිස්සෙක් කියලා මට කියන්න පුළුවන්. දැන් ජෝතිපාල උගත් මිනිස්සෙක් වගේම දැන් මෙතනදී තව දෙයක් තියෙනවා. අද ලංකාවේ ඉන්න අසහායම ගායකයා. ඔව්. ඒ කියන්නේ ජෝතිපාලට පුළුවන්කම තිබුණා චිත්‍රපට පසුබිම් ගායකෙක් වගේම සරල ගී ගායකයෙක්. ඒ වගේම දේශාභිමාන ගී ගායනා කරන ගායකෙක් වශයෙන්ම ඒ වගේම ශාස්ත්‍රීය ගීත ගායකෙක් වශයෙන්ුත් ඔහු දස්කම් පන්නන අතර නමුත් ඔහු සංගීතය ඉගෙනගෙන නැහැ. මේ මෙතනයි සුවිශේෂ ලක්ෂණය. මට මතකයි ප්‍රේමසිරි කේමදාස මහත්මයා දවසක් කියනවා මේ අපේ සංගීත අපේ ගායකයෝ ඉන්දියාවට ගිහිල්ලා සංගීතයේ හදාරලා ලංකාවට එනවා. නමුත් මේ ස්වරේ ඉඳලා ගීත ගායනා කරන්න බැහැ. හුඟක් දුරට ඔවුන් වරද්දනවා. නමුත් මේ සංගීතය ඉගෙන නොගත් ජෝතිපාල හරියට ස්වරේ ඉඳලා ගායනා කරනවා. ඒ සම්බන්ධව මේ රිසර්ච් එකක් උනත් කරන්න පුළුවන් කියලා මේ පේමසිරි කේමදාස මාස්ටර් කියනවා. ඉතින් මේක ගැන ඔබතුමා දකින්නේ කොහොමද? ඒක ඇත්ත. මොකද එච්.ආර්. ජෝතිපාලට කිසිම සංගීත භාණ්ඩයක් ප්ලේ කරන්න බෑ. නමුත් හයිර පිච් එකට හයිර ස්වරයට ඕනම ගීතයක් දුන්නම ඕනම භාෂාවකින් වුණත් ගායනය කරන්න හොඳ හැකියාවක් තිබුණ කෙනෙක් තමයි ඇත්ත. මං හිතන්නේ මේ අර අපි ඒ ගැන කතා කරනවට වඩා ඉස්සලා කියලා තිබුණ හුඟක් ප්‍රේමසිරි කේමදාස රැඩ්ඩියල්ලි ස්ටැන්ලි පීස්ලා වැනි විශේෂ මියුසික් ඩිරෙක්ටර්ස්ලා ජෝතිය ගැන ඒවා කියලා තියෙනවා. ඇත්තටම ඔහුට ඔහු අර උප්පත්තියෙන් ගෙනාපු දෙයක් තමයි ජෝතියර මේ ගායනය කියන එක. ඒ සින්දු කියනවා කියලා ඔය දැන් කාලේ නම් කම්පියුටර් තියෙනවා. දැන් සින්දුවක් කියන්න ඕන නම් යම් කිසි කෙනෙකුට වචන ටික කිව්වොත් ඇති. ඒක මෙල්ඩි එකට දාලා හදන්න පුළුවන්. ඒ කාලේ එහෙම නැහැ. ඒ කාලේ තාගත් තමයි තියෙන්නේ. දැන් සංගීතය ගියාම රෙකෝඩින් කරන වෙලාවේ මම දැන් ආනන්ද දැකලා තියෙනවා. මම ජෝතියට ගිය වෙලාවල මියුසිෂන්ස්ලා ට්‍රැක් එක ගහනවා. ඒ වෙලෙම කියන්න ඕනේ. වන් ටේක්. දැන් ජෝතිය වැරද්දොත් අරගොලංගුත් ඔක්කොම අලුතෙන් පටන් ගන්නවා. ඒගොල්ලන් කවරේ වැරද්දොත් අයිමුත් පටන් ගන්නවා. දැන් තාක්ෂණය වෙනස්නේ. ඒ බොහොම මොකද කියන්නේ හරි අමාරු කාලයක සංගීතය කරලා මෙතන තරකට ආපු එක තමයි ජෝතිය කියන්නේ.